මුලින්ම මට ඔබට පැහැදිලි කරලා දෙන්න ඕනේ මෙන්න මේ කතාව. මේ ආගන්තුකයා සහ අයිතිකාරයා කියන මේ මාතෘකාව යටතේ මට ඔබට කාරණා කීපයක් පැහැදිලි කරලා දෙන්න අවශ්‍යයි. දැන් හොඳට බලන්න. දැන් අපි මේ මිනිස්සේ කියන්නේ ළමෙක් ඉපදුනාට පස්සේ මේ ළමයාට මේ ලෝකයේ තියෙන හැම දෙයක්ම හරිම කුතුහලයක්. ඔහු මේ ලෝකයේ තියෙන හැම දෙයක්ම පුදුමාකාර කුතුහලයකින් තමයි දකින්නේ. ඇත්තටම ඔහු මේ ලෝකෙට එන්නේ අමුත් එක් විදිහට. ඉතින් ඔහු මේ ලෝකෙට අමුත් එක් විදිහට එනකොට අර ළමයාට මේ ලෝකයේ අර ඉන්න අර සියලුම අනිත් මිනිස්සු ටික මේ අමුත්තව බාරගන්නේ පුදුමාකාර ආදරයකින්. ඒ වගේම ළමයාගේ පැත්තෙම අනිත් පැත්තට ඔහු දකින සියල්ල දේ ඔහුට ස්පර්ශ වෙන සියල්ල දේ ඔහු අත්විඳින සියල්ලම ඔහුට මහා ලොකු කුතුහලයක් වෙනවා. ඒ සියල්ලම ඔහු තුල ඔහු අමුතු චමත්කාරයක් දකිනවා. කූඹියෙක් ඇවිදගෙන ගියා. ඔහුට ඒක පුදුමාකාර චමත්කාරයක්. කුරුමිණියෙක් දැක්කත් ඒකත් පුදුමාකාර චමත්කාරයක්. මලක් පිපෙනවා දැක්කත් ඒක පුදුමාකාර ආශ්චර්යයක් ඔහු දකිනවා. ඒ වගේම මේ පොඩි ළමයාවත් අනිත් සියල්ලන්ටම පෙනෙන්නේ පුදුමාකාර ආශ්චර්යයක්. මොකද ඔහු මේ ලෝකෙට අමුත්තෙක්. ඉතින් ඔහු අමුත්තෙක් විදිහට මේ ලෝකය දකිනවා. ඒ වගේම ඔහු මේ ලෝකයට අමුත්තෙක්. ඔහු අනිත් සියල්ලම දකින අමුත්තෙක් විදිහට, ආගන්තුකෙක් විදිහට තමයි ඔහු මේ ලෝකයට එකතු වෙන්නේ. ඒ වගේම අනිත් සියලු දෙනාම සියල්ලම ඔහු බාරගන්නේ ආගන්තුකෙක් විදිහටම වෙන්නේ. ඊට පස්සේ ක්‍රමානුකූලව මේ ආගන්තුක බව නැති වෙලා ගිහිල්ලා අර අමුත්ත කියන කතාව නැති වෙලා ගිහිල්ලා එක්තරා විදිහක අයිතිවාසිකමක් එන්න පටන් ගන්නවා. ඔහුට ඉස්සලාම එනවා අයිතිවාසිකමක් මෙන්න මේ විදිහට. අපි දැන් ළමයාට ඉස්සලාම කියලා දෙනවා මෙන්න මේ මේක තමයි පුතාට අයිති කොටසක් තියෙන. මේක තමයි ඔබේ ඇහැ. මේක තමයි ඔබේ කන. මේක තමයි ඔබේ නාසය. මේක තමයි ඔබේ ඇඟ. එතකොට මේ තමයි ඔබේ අම්මා. මේ තමයි ඔබේ තාත්තා. මේ තමයි පුතාගේ සෙල්ලම් බඩුව. එන්න මේ විදිහට විවිධාකාර දේවල් වල අයිතිවාසිකමක් පැනවෙන්න පටන් ගන්නවා. මේ අයිතිවාසිකම බාහිර අභ්‍යන්තර විදිහට බෙදෙනවා ඊට පස්සේ. දැන් මුලින් ඇහැක් කියන එකට ඌට අයිතිවාසිකමක් තිබුණේ නෑ. ඇස කියන එකට ඌට ඇස කියන එකට අයිතිවාසිකමක් කියනවා. මේක මගේ ඇහැ කියන එක. ඇහැ කියන එකට තිබ්බ ආගන්තුක බව නැති වෙලා ඔහු ඇස කියන එකේ අයිතිවාසිකමක් වෙනවා. ඒක පදිංචි වෙනවා. ඇස කියන එකේ පදිංචි වෙන්න පටන් ගන්නවා. ඊළඟට අම්මා කියන එකේ පදිංචි වෙනවා. ඔහු අම්මා කියන කෙනා තවදුරටත් ආගන්තුකෙක් වෙන්නේ නැහැ. අම්මා ඔහුට අයිති. අම්මා ඔහුගේ. අර සෙල්ලම් බඩුවක් කියන එකක් ආගන්තුක දෙයක් වෙන්නේ නැහැ. සෙල්ලම් බඩුව ඔහුට අයිති. මෙන්න මේ විදිහට අයිතිවාසිකම් පැනවිල්ල පටන්. ඉතින් මේ අයිතිවාසිකම නිසා ඔහුගේ මේ ආගන්තුක බව ඔහුට අමතක වෙනවා. අර ආගන්තුක භවයේ තියෙන සුන්දරත්වය අමතක වෙනවා. හොඳට බලන්න ඔබ යම් තැනකට ගියොත් ඔබගේ ඥාතියෙක්ගේ එහෙම නැත්නම් ඔබගේ යාළුවෙක්ගේ
නිවසකට ඔබ ආගන්තුකෙක් විදිහට කියලා නම් ඔබට මේ ආගන්තුකත්වයත් එක්ක ලොකු සැලකීමක් ඒ පැත්තෙන් ලැබුණා සහ ඔබටත් ඒ ආගන්තුක බවත් එක්ක ඔබ ලොකු කුතුහලයකින් ලොකු ආශ්චර්යයක් ඒක විඳ මම හිතන දැන් මේ දේ සාකච්ඡාවට සම්බන්ධ වෙලා ඉන්න බොහෝ දෙනෙක් විදේශගත වෙලා ඉන්න හොඳට බලන්න ඔබ ඔය කියන රටට ගිය පළවෙනි කාලේදී මුල් කාලේදී ඔබ අප්‍රමාණ සුන්දරත්වයක් දැක්කා හැබැයි ටිකක් මේක පදිංචි වෙන්න ඔබේ සුන්දරත්වය කියන එක ඔබට නැතුව ගියා ඒක අයිතිවාසිකම එනකොට ඔබ අර කලින් හිතාගෙන හිටපු අර සුන්දරත්වය නැතුව ගියා ඒ කියන්නේ දැන් හොඳට හිතන්න ඔබ යම් රටකට යනවා සංචාරකයෙක් ඔබ යම් රටකට සංචාරකයෙක් විදිහට ගියන් පස්සේ යම් රටකට හරි ප්‍රදේශයකට හරි ඔබ යනවා සංචාරකයෙක්. මේ සංචාරකයෙක් විදිහට ගියන් පස්සේ ඔබ ඒ නොදකින මහා අපූර්ව සුන්දරත්වයක් දකින. ඒකට ඔබ ජීවිතේ සමහරට ඔබට ලැබපු හොඳම අත්දැකීම ඒක වෙන්නේ. හැබැයි ඔබ යම් තැනකට පදිංචියට ගියාට පස්සේ ඒ සුන්දරත්වය නැති වෙන්න පටන් ගමේ ලඟදී අපේ ස්වාමීන් වහන්සේලා කීප දෙනෙක් මේ බීමුරේ පැත්තේ සංචාරය කරා. එතකොට ආපු කතාවක් තමයි අපිට බීමුරේ ලස්සන වුණාට බීමුරේ ජීවත් වෙන මිනිස්සුන්ට බීමුරේ ලස්සන නැහැ. ඒ කියන්නේ දැන් මේ අපි දකින බීමුරේ කියන එක මේ දකින සුන්දරත්වය ඒ පදිංචියලා ඉන්න කෙනාට කවදාවත් දකින්න බෑ. ඒ වගේ තමයි දැන් ඔබ ආගන්තුකෙක් විදියට අමුත්තෙක් විදියට යම් තැනකට ගියන් පස්සේ ඒ දකින්නේ සුන්දරත්වය ඔබ ඒ පදිංචිකාරයෙක් වූ ගමන නැතුව යනවා. ඒ කියන්නේ ඔබට යම් කිසි අයිතිවාසිකමක් පැනවෙච්ච ගමන් නැතුව යනවා. ඒක ඔබගේ සම්බන්ධතාවලටත් ඒක එහෙමයි. ඔබ ඇත්තම කියනවා නම් ඔබ මේ සම්බන්ධතාවලට අයිතිවාසිකම කියන මොහොතේ සිටම ඇත්තට මේ සම්බන්ධතාව බිඳවැටෙනවා. ඒ සම්බන්ධතාවයේ තියෙන සුන්දරත්වය ඔබගේ දින මේ මානව සම්බන්ධතාවල තියෙන සුන්දරත්වය ඒක සම්පූර්ණයෙන්ම ඇදන් වැටෙනවා. ඒකට තියෙන අයිතිවාසිකම සම්පූර්ණයි. අයිතිවාසිකම නැති වෙනවා. අයිතිවාසිකම පැනුණාට පස්සේ ඉතින් ඔබට අමතක වෙනවා මෙතන හැම වෙලාවෙම තියෙන්නේ බොහොම తాවකාලික ගනුදෙනුවක් විතරයි කියන්නේ. ඇත්තටම ඔබ හැම වෙලාවෙම මෙතන ආගන්තුකෙක් බව ඔබට අමතක ඔබ එක්තරා කාලයකට එක්තරා පුද්ගලෙක් හරි එක්තරා ප්‍රදේශයක හරි එක්තරා ද්‍රව්‍යයක හරි එක්තරා වස්තුවක හරි කොමන හෝ යමක එක්තරා කාලයකදී ආගන්තුකෙක් සිටිනවා. ඒ වගේම ඒ දෙයක් හරි මේ පුද්ගලයා ඔබේ ආගන්තුකෙක් බවට පත් වෙනවා සිටිනවා එක්තරා කාලයකට සීමිත කාලයකට. හැබැයි අපිට ඕනෙ වෙනවා මේක මේ පදිංචි වෙන්න මේ අයිතිවාසිකම මේ අයිතිකාරය වෙන්න. මේ අයිතිකාරය වෙච්ච ගමන් ඔබට ඒක ඒ අර ආගන්තුකයා විදිහට ඔබ වින්ද ඒ සුන්දරත්වය ඔබට කවදාවත් විඳින්න හම්බ වෙන්නේ නැහැ. ඔබට ඒ අයිතිවාසිකම අම්බෙච්ච ගම ඔබට අයිති අම්බෙච්ච ගම කවදාවත් ඒ සුන්දරත්වය ඔබට ලැබෙන්නේ මම ඔබට ලෞකික ජීවිතයේ උදාහරණයකින් මම කියන්නම්. ඒ කියන්නේ ඔබේ පෙම්වතිය ඔබේ බිරිඳ වෙච්ච ගම එහෙම නැත්නම් ඔබේ පෙම්වතා ඔබේ ස්වාමියා වෙච්ච ගම ඔබට අයිතිවාසිකම වෙන වෙච්ච ගම ඔබට දැනෙන වෙනසක් වෙලා ඇත. අර තිබ්බ සුන්දරත්වය කියන එක සම්පූර්ණයෙන්ම ක්‍රමානුකූලව අඩු වෙන්න පටන් ගන්නවා. ඉතින් මේ ආගන්තුක බව කියන එක නැති වෙච්ච ගමන් අපි මොකක් හරි දෙයකට ඒ තියෙන ආගන්තුක බව නැති වෙච්ච ගමන් ඒ අයිතිවාසිකම පැන වෙච්ච ගමන් ඒ ලොකු දුකක් හට ගන්නවා. ඒක ඒ තියෙන ආශ්‍රවයේ සුන්දරත්වය අපි දකින්නේ. හැබැයි අපි
තෝරගත්තනම් මේ හැම දෙයකටම අපිට අපි මේ හැම දෙයකටම අපි ආගන්තුකයි. ඒ වගේම මේ හැම දෙයක්ම අපිට ආගන්තුකයි. ආගන්තුකයි. මේ අපි පොඩි කාලයකට තමයි මේ මේ පදිංචි වෙන්නේ. එහෙම නැත්නම් මේ සම්බන්ධතාවයේ තියෙන පොඩි කාලයක. එහෙම නැත්නම් මේ මේ සම්බන්ධතාවයේ තියෙන අතිශය පොඩි කාලයකට. ඒ මොහොත තුලදී ඔබ අමුත්තෙක් වෙලා ඉන්න පුළුවන් නම් ඔබට ආගන්තුකෙක් වෙලා ඉන්න පුළුවන් නම් ඔබ පුදුමාකාර සුන්දරත්වයක් අත්විඳිනවා. ඒ කියන්නේ ඔබ අර එක රටකට යනවා. ඒ රටේ සංචාරකයෙක් ඔබ ඔබේ කිසි දෙයක් ඔබ එහි අයිති කරගන්නේ ඔබ නවතින තැනක්වත් අයිති කරගන්නේ ඔබ දකින්න තැනක්වත් අයිති කරගන්නේ නැහැ ඔබට හම්බෙන කෙනෙක්වත් අයිති කරගන්නේ නැහැ මේ සියල්ලම ඔබට අත්දැකීම් ටිකක් විතරයි ඒ සංචාරය ඔබට රස ඒ සංචාරය ඔබට ජීවිත කාලේ පුරාම පුදුමාකාර අත්දැකීමක් ලබනවා ඉතින් මම ඔබට කියන්නේ ඔබ මේ කරන්නේ සංචාරය ඔබ මේ ලෝකෙට ඇවිල්ලා මේ කරන්නේ සංචාරය. ඔබ ඔබට අමතක වෙනවා තම සංචාරකයෝ. තම ආගන්තුකෙක් බව ඔබට අමතක වෙනවා. මේ අමතක වීම තමයි ඇත්තටම සංසාරය කියලා කියන්නේ. වෙන මොකක්වත් නෙවෙයි. ඔබට මේ මෙච්ච අමතක. ඔබ අර ආගන්තුකෙක් විදියට සංචාරකයෙක් විදියට ආපු ගමනේ ඔබ මේක පදිංචි වෙලා ස්ථිරව පදිංචි වෙන්න උත්සාහ කරා. ඔබ ස්ථිර අයිතිවාසිකමක් පත් වෙන්න. ඉතින් ඔබ හුදු සංචාරකේතා සංචාරකේ ප්‍රමණක් බවට පත් වුණා නම් ඉතින් මිනිස්සු මුළු ජීවිත කාලෙම ඔබ දැන් මේ යම් කිසි තැනක සංචාරය කරනවා. ඒ සංචාරය කරද්දී ඔබට ඒක ඔබේ ජීවිතයේ තියෙන හොඳම අත්දැකීම වෙන්නේ. ඔබ ලස්සන තැනකට යනවා සංචාරකේ. ඉතින් ඔබ මේ ඓතිහාසිකම කියන එක අයින් කරලා ඔබ සංචාරකෙක් බවට පත් වුණා නම් ඒ සංචාරකෙක් විදියට ගත කරන ජීවිතය ගත කරන්නපත් ගත්තා නම් ඒ සංචාරකෙක් තුන තියෙන ඒ සුන්දරත්වය ඒ අත්විඳින සුන්දරත්වය ඔබ ජීවිත කාලෙටම අත්විඳිනවා. ප්‍රශ්නේ තියෙන ඔබේ තියෙන අර තණ්හාව නිසා ඔබට මේ සංචාරකයේ විඳින සුන්දරත්වය අත්විඳින්න වෙන්නේ නැහැ. ඔබ අප්‍රමාද උදකටපත්. ඉතින් මේ කාරණේ පොඩ්ඩක් තෝරගන්න. ඉතින් මේ සංචාරකයේ කියන කතාව උඩින් ගන්න එපා. ඒක තව ඇතුළට ගිහිල්ලා බලනකොට අපිට පේනවා මෙහෙම. ඔබ ඇත්තටම අන්තිමට ගිහිල්ලා ඔබ පෙනීමට සංචාරකෙක් නෙවෙයි. පෙනීමට ආගන්තුකෙක් නෙවෙයි. ඔබ ඒ පදිංචිය. ඔබ ඇසීමට ඇසීමේ පදිංචිය. ඔබ ඒ ආගන්තුකෙක් වෙන්නේ. ඔබට වෙන දැනීමට ඔබ ආගන්තුකෙක් වෙන්නේ. ඔබ ඒ පදිංචිය. ඔබට එන මේ සිතුවිලි වලට ඔබ ආගන්තුකෙක් වෙන්නේ නැහැ. ඔබ එහි පදිංචි වෙනවා. ඉතින් මේ අවසානයේදී මෙහෙම ගිහිල්ලා අන්තිමේදී ඔබ ඇස කනනාසය දිව ශරීරයේ මන කියලා හරි ඒක නැත්තම් පෙනීම දැනීම ඇසීම සිතීම කියලා හරි. එන මෙතනට ඇවිල්ලත් ඔබ එහි පදිංචි වෙලා ඔබ අයිතිවාසිකම් කියලා ඔබ අයිතිකාරයෙක් වෙනවා. එහම අයිතිවාසිකම් කියලා අයිතිකාරයෙක් වෙච්ච ගමන තමයි මේ සියලු ප්‍රශ්න ටික පටන් ගන්න. ඔබ එහි තියෙන ආගන්තුක බව තිබ්බනම් ඒ ඉම්පැක්ට් එකේ ආගන්තුක බව ඔබට අත්දැකලා ඔබ මෙතනින් එහාට ගිහලා මේ කතාව පැහැදිලි කරගන්න. එතකොට අර සංචාරකෙකු තුළ තියෙන නිදහස ඒ තියෙන සුන්දරත්වය ඔබ අත්දකිනවා.